මේ විදේශ විනිමය කොහොමද ගෙන්නගන්න කියන එකට විසඳුමක් අපිට දෙන්න. එහෙම නැතුව මේක පාර්ලිමේන්තුවෙන් එළියට යන අපි හිතමුකෝ යව්වයි කියලා. වෙන කවු වෙනම කට්ටියක් ඇවිල්ලා මෙතන වාඩි කරා කියලා. ඩොලර් එනවද? ගෑස් ඉංගිය නැති වෙනවද? විදුලි බලය කප්පාදුවකින් තොරව දෙන්න පුළුවන්ද? විදුලි බලය දිහා බැලුවමන් ගරු කතානායකතුමනි අපිට ලංකාවේ තියෙන සියලුම විදුලි බලාගාරවලට හැමදාම මේ ෆර්නස් ඔයිල් දීලා හැමදාම ඩීසල් දීලා සම්පූර්ණ කැපැසිටි රන් කරත් පැය 4ක විදුලි බල කප්පාදුවක් සිද්ධ කරන්න වෙනවා unless 50ක කැපැසිටි එකකින් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවුනොත් ඉතින් මේ ආණ්ඩු වෙනස් වුණා කියලා ව්‍යවස්ථාවෙන් එළියට ආවයි කියලා ජල විදුලිය හැදෙනවද මේ తాවකාලික පැලස්තර බොරු තව රැවටීමක් කරන්නට එපා අපේ රට මේ අවුරුදු 70 තුලම කරලා තියෙන්නේ එකිනෙකාට චෝදනා කරලා ඡන්දය අරගෙන ආණ්ඩු පිටවීමට උත්සාහ කිරීම මිසක රටක් කරන හැටි ගැන පිළිබඳව කිසිම උනන්දුවක් නැහැ. ඉතින් මම කියනවා මේ ඇත්ත මේ සත්‍ය පැහැදිලි කරලා දෙන්නට ඕන. කවුරු ආවත් අපි මේ සම්පූර්ණයෙන්ම ඩීසල් ටික ගෙන්න ගත්තත්, දැවිතැල් ටික ගෙන්න ගත්තත්, ලංකාවේ තියෙන සියලු බලාගාර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණත්, ජල විදුලිය නැතුව අපිට විදුලිය දෙන්න බෑ. දෙදා එතකොට පහුගිය කාලේ දිහා හෙබිට බලන්න මම අද්දික් කරන්න කැමති නැහැ මොන කාලයෙන් පස්සේ මේ රටේ විදුලි බල පද්ධතියට අලුතින් මෙගාවොට් කීයක් එකතු කරලා තියෙනවද කියලා 2014න් පස්සේ කිසිම දෙයක් එකතු වෙලා නැහැ ඉතින් ඒවයි ප්‍රතිවිපාක ඉතින් ඒක හින්දා මම හිතනවා අපි මේකට වඩා වැඩි වෙනස් විදියට බලන්නට ඕන මම හිතනවා අපිට තියෙන ඔප්ෂන් කීපයක් විදේශ විනිමය කොහමද ගෙන්න ගන්න? අපිට ගෙවන්න තියෙන ඩොලර් හිඟයට කොහමද අර්බුදයට කොහමද විසඳුම් හොයාගන්න? ජූලි මාසයේදී අපිට එනවා බිලියනයක ඩොලර් බිලියනයක ගෙවීමක් කරන්න ISB එක. ඒක කොහමද අපි රීස්ට්‍රක්චර් කරන්නේ? ඒකට IMF එකට යෑම මිසක මට පේන විසඳුමක් නැහැ. World Bank එකත් එක්ක සාකච්ඡා කරනවක මිසක අපිට පේන විසඳුමක් නැහැ. ADB එකත් එක්ක bridging finance එකක් ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් කරනවා මිසක වෙනම පේන විසඳුමක්වත් නැහැ. එහෙනම් මම හිතනවා රට අස්ථාවර වෙනකොට රට ඇතුලේ පාලනයක් නැතිකොට රටේ වගකීම අමාත්‍යවරයෙක් නැතිකොට කවුරු එක්කද IMF එක සාකච්ඡා කරන්නේ? කවුරු එක්කද World Bank එක සාකච්ඡා කරන්නේ? කවුරු එක්කද ADB එක සාකච්ඡා කරන්නේ? කවුද රීස්ට්‍රක්චර් කිරීම සඳහා ෆයිනෑන්ෂල් කන්සල්ටන්ට්ලා පත් කරන්නේ? කවුද රීස්ට්‍රක්චර් කිරීම සඳහා නීති උපදේශකව පත් කරන්නේ එඳ මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලාගෙනු මේ සත්‍ය තේරුම් ගන්නට ඕන මේ සත්‍ය තේරුම් අරගෙන අපි නැවතත් ආරාධනා කරනවා පුළුවන් නම් අපිට මේ කිසිම පෝස්ට් එක අවශ්‍ය නැහැ ඒකෙන් ලැබෙන දේකුත් නැහැ අපි කියන්නේ අපි එකම එකතු වෙලා අර මට මතකයි ඒ කාලේ අලේ මෝලාන මැතිතුමා කියනවා තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනි කියලා හා බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ එහා සමානයි ඔබතුමාට ආණ්ඩු කරන්නත් ඔබතුමාට මේ ඔබතුමන්ලාට මේ ආණ්ඩු කරන්නත් එව නැත්තම් ඔබතුමාට මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්නත්